නිල නොලත් සංඛ්‍යා දත්තවලට අනුව සාමාන්‍ය ලංකාවේ විවාහ දික්කසාද වීමේ අනුපාතිකය 50%ට වඩා ඉහළ මට්ටමක පවතින්නේ. සරලව කියතොත් විවාහ වෙන අයගෙන් 50%ක් පමණ දෙනා එක්කෝ ඉතාම කෙටි කාලයක් තුළ දික්කසාද වෙනවා නැත්නම් එකම ගයක් තුළ දික්කසාද වුණා වගේ ජීවත් වෙනවා. මේ වීඩියෝ නරඹන ඔබ සියලු දෙනා හෝ බහුතර දෙනා එක්කෝ විවාහකයි නැත්නම් අනාගතේ විවාහ වෙන අපේක්ෂාවෙන් ඉන්න අය. අද දික්කසාදය ගැන පොඩි කතාවක් ඔබත් එක්ක කතා කරන්නම් කියලා හිතුවා. පවුල් ජීවිත බිඳවැටීම කියන එක ඉතාම සංකීර්ණ කතාවක්. ඇත්තම කියනවා නම් ඒකට බොහෝ කරුණු කාරණා බලපානවා. හැබැයි අවසාන වශයෙන් පවුල බිඳවැටෙනවා කියන එක සමාජයක් විදිහට ගත්තම සංස්කෘතික වශයෙන් ගත්තත් ඉතාම බරපතල කාරණයක්. හුඟක් වෙලාවට ඇයි මේ ආදරය කරලා හෝ යෝජිත විවාහ මත සිදුවෙන විවාහ දෙදරා යන මට්ටමකට පත් වෙලා තිබෙන්නේ? මට හැඟෙන දේ තමයි ඔවුන් එකිනෙකාගෙන් අපේක්ෂා කරන දේවල් ප්‍රමාණය වැඩි වෙන්න අනිකා තමා වගේම වෙන්න ඕනයි කියලා හිතන්න හිතන්න මේ ක්‍රියාවලිය ප්‍රායෝගික නොවන නිසා ඒ පෞල් ජීවිත දෙදරා යනවා කියන එකයි මගේ අදහස. ඒ නිසා මම අද ඔබට පොඩි අලුත් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. ඔබේ සොඳුරු කැදල්ල රැකගැනීමේ අපේ ක්ෂාවැතුව අපි මෙන්න මේ කරුණු තුන හතර කෙරෙහි නිකමට අවධානය යොමු කරමු. පළවෙනි එක, ඔබ අනිකාගෙන් ආදරය අපේක්ෂා කරන ප්‍රමාණය අඩු කරලා ඊට වඩා වැඩිපුර අනිකාට ආදරය කරන්න පටන් ගන්න. දෙක, ඔබ අනිකාගෙන් උපකාර උදව් නැත්නම් අවධානය ලක්වීම අපේක්ෂා කරන ප්‍රමාණය අඩු කරලා ඔබ අනිකාට උදව් උපකාර කිරීමේ ප්‍රමාණය වැඩි කරන්න. තුන්වෙනි කාරණය, පුළුවන් තරම් ඔබ අනිකා ඔබට ඕන විදිහට හදාගන්න එක නතර කරලා දාලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබ අනික් කෙනාට ගැළපෙන කෙනා බවට පත්වන්න. හතර, ලිව් ඇන්ඩ් ලෙට් ලිව් කියලා කියනවා. අනිකාට නිදහසේ ජීවත් වෙන්නට ඉඩ හරින්න. ඒ වගේම දෙදෙනා එක්ව ජීවත් වන ජීවිතයක් ගැනද සිතන්න. අපි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න ඔබේ මානසික ආතතිය වැඩි වෙලා ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා. ඔබට අනිකාගෙන් අපේක්ෂා කරන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරලා ඔබේ ජීවිතේ අනිකා වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් ඒ තැන්වල ආදරය ලියලා යන්න පටන් ගන්නවා. මේ පුංචි අදහස් කීපය ඔබේ පෞල් ජීවිතය රැක ගන්න උපකාරී වේවි.